හොසරයි ගෞරවණීය අරියතුන් වහන්ස මේ කාලයේදී මේ බුද්ධ දේශයේ හෙළ දේශය ඍණාත්මක ශක්තියින් වලින් යටපත් වෙලා අඳුරෙන් බැහැගෙන තියෙන කාලයක් ඉතින් මේ වෙද්දී අපිට බුද්ධ මාර්ගය ඔස්සේ බුද්ධ බලය ඔස්සේ ඒට අනුගත වෙමින් මේ හෙළ දීපයේ බුද්ධ දේශය නැවත ප්‍රකෘතිමත් කිරීමට දස රාජ්‍ය ධර්ම වලින් හෙබී නායකත්වයක් ඔස්සේ හෝ මොනෑම ආකාරයකට මේ ප්‍රකෘතිමත් කිරීමට ධර්ම මාර්ගය ඔස්සේ ඔබ වහන්සේගෙන් අනුශාසනාවක් ලබා ගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා කියලා හිතනවා. නෑ නෑ අපිට මේ ධර්මය උපකාර වෙන්නේ අට්ටාහි අත්තනෝ නාතෝ කොහිනාතෝ පරෝතිය. තමන් හැදෙන්න එක එක පුද්ගලයා හැදුනොත් අඩුගාන 5%ක්වත් මිනිස්සු මේ ධර්මය තේරුම් අරගෙන මේක අහලා මේ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති කියන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා නම් මිනිස්සු බහුතරයක් හැදෙනවා. මිනිස්සු හැදුනොත් ධර්මයේ අනුගමනය කළොත් ඒ අනුව පාලකයන්ටත් මේක කරන්න බෑ. අපිට පාලකයන් මහදන්න වෙනම අපි හිතන මිනිහෙක් විදියේ මිනිහෙක් තෝරාගෙන අපි කැමති මිනිහෙක් තෝරාගෙන අපිට රජකම කාටව හරි පවරලා බෑ. ඉතින් ඒක නිසා අපිට ඕන කරන්නේ බුදුහාමුදුරන්ට ඕන කළේ මේ බහුජන හිතාය බහුජන සුඛාය අට්ඨාය හිතාය සම්මත්තන්ති. මේ සම්මත අත්තරින්න. ඉතින් ඒක නිසා මේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිනිස්සු නිදහස් වුණොත් රට ධර්මයේ ස්වභාව ධර්මයේ සියලු දේ යහපත් වෙනවා. පාලකයාට බෑ ඒවට පිටපාන්න. පාලකයා ඒ අනුව සකස් වෙන්න වෙනවා. ධර්මයට ගැළපෙන විදිහට පාලකයා සකස් වෙයි. හැබැයි මිනිස්සු තේරුම් ගන්න ඕන මිනිස්සු තමන් හැදෙන්න. දැන් මේකේ වෙලා තියෙන්නේ සියලු මිනිස්සු වැරදි පැත්තක මාර්ගයක ගිහිල්ලා මේ ආගම නිසා. මේ ආගම තමයි මේ විනාශ කළේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තිබුණා නම් මිනිස්සු විනාශ වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කළා කන පිට ගහලා ආගමක් හදාගත්තට පස්සේ මේ ආගමික නායකයෝ තමයි ඔක්කොම මේ වැඩි හරියක් මේ විදිහට කරන්නේ. මේ ඔක්කොම නිකාය බේද හදාගෙන අරව හදාගෙන බේද හදාගෙන එක එක අය එක එක දේශපාලන පක්ෂේ දැන් ওই ආගමික නායකයෝ තමයි මේ දේශපාලකයෝ ওই පත් කළේ. ওই පන්නපු ජනාධිපති ඔපත් කළේ කවුද? මේ ලංකාවේ මිහිටිය ඉන්න ඔය ප්‍රධාන හාමුදුරුවෝ ටිකක්. ඒ ආගම ඒ ධර්මයක් නෙමෙයි. ඒ වගේ තමයි ඉදිරියට උනත් ඔය ආගමික නායකයෝ ඔය හාමුදුරුවෝ වෙන නායකයෙක් උපත් කරගන්නේ. හැබැයි මිනිස්සු හදන්නේ නැහැ. මිනිස්සු හදන්නේ මේ ආගමික නායකයෝ පන්සල් වල හාමුදුරුවෝ ධර්මයේ දන්නේ මේ බණ කියලා මේ ධර්මයේ කියලා මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇතිලා මේ මිනිසුන්ගේ තියෙන හිතේ තියෙන රාගය දේශය මෝහය තුනී කරලා දවා හැරලා ධර්මයේ හැසිරෙන්න ඉගන්නුවොත් රට හැදෙයි, මිනිස්සු හැදෙයි, මිනිස්සු ලද්ද දෙයින් සතුටු වෙයි. මිනිස්සු ඒ අනුව ධර්ම මාර්ගයේ ගිහිල්ලා පාලකයාට ඒ අනුව කටයුතු කරන්න සිද්ධ වෙන තැනට රටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රටක් හදන්න කලින් තම තමන් හැදෙන්න ඕනේ. ඔව් එක එක ඒකනේ කිව්වේ. දැන් ඇත්ත වශයෙන්ම මිනිහා හදලා රට හදේ යුතුයි කියන එකයි. දැන් අර ඕක කරුණු හරියට නොදැනුණත් අර මේ වජිරාණා මහිටිය හාමුදුරුව කවුද? මඩියේ පඤ්ඤාසී හාමුදුරුව ඔය කතාව කිව්වා මිනිහා හදා රට හදිය යුතුයි. ඒක හරියටම හරි. හැබැයි මේ මඩිය හාමුදුරුව ඒ කතාව කිව්වට ඒක ත්‍රිපිටකේ තියෙන නිසා මිනිහා හදන්න ඕන කොහොමද කියලා කිව්වේ නැහැ. මිනිහා හදන්න ඕන මේ ධම්මානුධම්ම පටිපදාව. එහෙම නැත්නම් මේ සතර කමඨාන් වර්තමාන මොහොතේ හදලා යුගනද්දව භාවිතා කරලා කෙලෙස් වලින් මුදවා නිදහස් කරගත්තා නම් රාගෙන් දේසෙන් මොහෙන් මිදවා නිදහස් කරගත්තා නම් අන්න මිනිහා හැදෙනවා. අතු මිනිහා හදනවා කියන්නේ මේ ඉස්කෝලේ උගන්වලා අර අර ඔය අධ්‍යාපනය නෙමෙයි, මේක ඊට වඩා වෙනස් එකක්. මේ යහපත් ගුණධර්ම වලින් මිනිස්සු හදන්න ඕන. එහෙම වුණොත් මිනිස්සු ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා.
අකුසල් වලින් මිදෙනවා. ඒ අනුව රට යහපත් වෙනවා, මිනිස්සු යහපත් වෙනවා, පරිසරය යහපත් වෙනවා, ගහකුල යහමනවා. ඒ අනුව අර යහපත් විදියට සත්‍ය සම්පatti හේතුච වෙනවා. හොඳයි එහෙනම්. බෝවන්සේට නිරෝගී සුවභාවය ලැබේවා, ආයුබෝවය.